ඔන්න අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඔයාලට ෆ්‍රී earn කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් ගැන. ඔයාලට මේකේ සල්ලි ඩිපොසිට් කරන්න මේ වගේ දේවල් නැහැ. ඔයාලට තියෙන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට ෆ්‍රී මේකේ withdrawal එකක් ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Rewardz ඉසෙට් කියන ඇප්ලිකේෂන් එක ගැන. මම මේ ඇප්ලිකේෂන් එකේ link එක පහල description එකේ දාලා තියෙනවා. ඔයා iPhone user කෙනෙක් නම් ඔයාලට App Store එක තුල මේක බලා ගැනීමේ හැකියාවක් නැහැ. Android phone users ලාට විතරයි මේ app එක වැඩ කරන්නේ. ඉතින් link එකෙන් ඇවිල්ලා ඔයාලට පුළුවන් app එක download කරගන්න. download කරලා open කරාට පස්සේ මෙතනදි මුලින්ම ඔයාලට පුළුවන් Google account එකක් කරා register වෙන්න. මෙතන continue with Google කියන එක click කරාට පස්සේ ඔයාලගේ device එකේ තියෙන කැමති Gmail account එකක් කරා මේකට log වෙන්න පුළුවන් ඔයාලට. log වුණාට පස්සේ මේ වගේ dashboard එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී මේ app එකේ තියෙන point system එකක් අපිට මේ points redeem කරගන්න පුළුවන් ඩොලර්ස් වලට. මෙතන බැලන්ස් එකට ඔයාලට coin 100ක ප්‍රමාණයක් හම්බෙලා ඇති. points කියන්නේ coin ම තමයි. ඉතින් මේකේ තියෙන මේ offers ඒ වගේම games play කරලා, tasks complete කරලා, videos බලලා අපිට මුලින්ම පුළුවන් මේ coins එකතු කරගන්න. මෙතන තියෙනවා wallet kill option එකක්. ඊට පස්සේ මේ wallet කියන එකේ තියෙනවා redeem කියලා. මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලගේ country එක select කරගන්න මුලින්ම ශ්‍රී ලංකාව මෙතනින් select කරලා ඊළඟට PayPal account එක කරා අපිට පුළුවන් මේකේ සල්ලි withdraw කරගන්න. ඉතින් මේ withdraw කරන්න PayPal account එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලලා PayPal account එකක් හදාගන්න පිලිපීන්ස් විදියට. ඊට පස්සේ අපිට පුළුවන් මේක එකතු කරන සල්ලි PayPal account එකට withdraw කරගන්න. ඉතින් PayPal එකට සල්ලි withdraw කරාම ඒක bank account එකට ඔයාලට withdraw කරගන්න පුළුවන්. ඒක ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට PayPal dollars ඔයාලගේ බැංක් account එකට ATM card එක link කරලා withdraw කරන විදිය දැනගන්න පුළුවන්. ඉතින් මේ withdraw කරන එක ගැන තව ඉස්සරහට අපි කතා කරමු. අපි මුලින්ම බලන්න යන්නේ කොහොමද මේ coins එකතු කරගන්නේ කියලා. මෙතන තියෙනවා play games කියලා option එකක්. මෙන්න මේකට එන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට පෙන්නනවා play කරන්න පුළුවන් games මොනවද කියලා. මේ games වෙනම app විදිහට තියෙන්නේ. මේවා play කරන විනාඩි ගන්න අනුව අපිට points එකතු කරගන්න පුළුවන්. මෙතන තියෙනවා lords mobile කියන game එක play කරන එක විනාඩියකට point 26ක් හම්බ වෙනවා. ඉතින් මේ play time කියන option එක ගොඩක් apps වල තියෙනවා. මීට කලින් සමහරට දැකලා ඇති. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් play now කියන එක click කරලා මේ game එකක් install කරගන්න. install කියලා button එකක් තියෙනවා. මේක click කරලා ඔයාලට පුළුවන් install කරගන්න. මම දැන් මෙතනින් app එකක් install කරගෙන තියෙන්නේ. my apps කියන තැනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් tile master 3d කියලා game එකක් මම අරගෙන තියෙනවා. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ ප්ලේ කරන එක විනාඩියකට පොයින්ට්ස් 11 ගානේ ගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි ලෙවල් එකේදී විනාඩි දෙකක් ප්ලේ කරොත් කොයින්ස් 12ක්. ඉතින් උපරිම මේක හොයන්න පුළුවන් ගානකුත් තියෙනවා. මම දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ගේම් එක උපරිම හොයන්න පුළුවන් කොයින් 702යි. මෙතන තියෙන ප්ලේ නවු කෙනෙක් ක්ලික් කරලා ඔයාලට පුළුවන් ආ ඉන්ස්ටෝල් කරගත්ත ගේම් එක ඕපන් කරගන්න. ඉතින් ආ ඕපන් කරපු ගාම ඉන්නේ ප්ලේ ස්ටෝර් එකට. මෙතනින් ප්ලේ කෙනෙක් දුන්නාට පස්සේ ගේම් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය වෙන්නේම නැහැ. කොහොමද මේ ඇප් එක ඕපන් වෙලා තියෙන තමයි ඕනේ. ඔයාලා ගේම් එක ප්ලේ කරන්නේ නැතුව මේ ඇප් එක ඕපන් කරලා ෆෝන් එක පැත්තකට දාලා තිබ්බත් ඔයාලට පොයින්ට්ස් ඇඩ් වෙනවා. ඉතින් අපි මේක විනාඩි කිහිපයක් ප්ලේ කරලා හෝ ඕපන් කරලා තියලා බලමු. ඇත්තටම Rewardz ඉසෙට් කියන ඇප්ලිකේෂන් එකකින් පොයින්ට්ස් එකතු වෙනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක විනාඩි දෙකක් විතර ප්ලේ කරපු නිසා පොයින්ට් 22ක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙතන මේන් බැලන්ස් එකට ආවොත් ඒකත් අප්ඩේට් වෙලා තිනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා offers. ඉතින් මේ offers හරහා නම් ඔයාලට වැඩි coin ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා Yomi කියලා එකක්. මෙන්න මේ offer wall එක නම් ගොඩක් මොහොඳයි මම recommend කරනවා. මේකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් නම් මට මෙතනදී tasks 3ක් පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතන tasks බලා ගන්න පුළුවන්. කැමති එකක් උඩ ක්ලික් කරාට පස්සේ මේකෙදි simple step කීපයක් තියෙන්නේ complete කරන්න. මේක complete කරොත් point 308ක් හම්බ වෙනවා. ඉතින් මුලින්ම තියෙන්නේ මේ buy bit කියලා app එකක් ගැන.
මේක තියෙන්නේ මුලින්ම රෙජිස්ටර් වෙන්නලු ඊට පස්සේ විනාඩි 5ක් ඕපන් කරගෙන ඉන්නලු ඊට පස්සේ ඔයාගේ පොයින්ට්ස් ටික රිඩීම් කරගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට තියෙනවා තායි මෙතන වොයිස් කියලා මොකක්ද ඇප් එකක්. මේකෙත් තියෙන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නලු ඊට පස්සේ විනාඩි 5ක් ඕපන් කරගන්නලු ඊළඟට ඔයාලගේ පොයින්ට්ස් ටික රිඩීම් කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මෙතන තියෙන earn coins කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරගන්න. මේවා ප්ලේ ස්ටෝර් එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. මේක ක්ලික් කරපු ගමන් ප්ලේ ස්ටෝර් එකට යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අදාළ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. මෙතන රෙකෝඩ් එකට ආවත් ඔයාලා කම්ප්ලීට් කරා පස්සේ රිවෝඩඩ් කියන තැනට ඇඩ් වෙනවා. එතනින් බලා ගන්න පුළුවන් ඔයා මේකෙන් කොයින්ස් එකතු කරගත්තද කියලා. ඉතින් ඒ කොයින්ස් එකතු කරගත්තාට පස්සෙත් මෙතන බැලන්ස් එක අප්ඩේට් වෙනවා. ඊළඟට මේ ඔෆර් වෝල් එකේ ඔෆර් ට්‍රෝ කියලා ඔෆර් වෝල් එකකුත් තියෙනවා. මෙන්න මේකත් හොඳයි. ඔයාලට මේකිනුත් ඒ විදිහට කොයින්ස් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න මෙන්න මේවා ට්‍රයි කරලා බලන්න. මේ වෙලදී අර ගේම්ස් ගන්නට වඩා වැඩි කොයින් ප්‍රමාණයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ටාස්ක් එක ඇතුළට ගියොත් බලා ගන්න පුළුවන් කොයින් 1882ක් හම්බ වෙනවා. මේකේ තියෙන්නේ ෆාම් ඩ්‍රයිව් කියලා ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක්. ඕපන් කරලා මේකේ ලෙවල්ස් 10ක් ප්ලේ කරන්න කියලා. ඉතින් ඔයා මේ ගේම් එක ප්ලේ කරනවාද කියලා මේකෙන් ට්‍රැක් වෙනවා. නැත්තම් ඔයාලට මේ ඔටෝ පොයින්ට්ස් හම්බ වෙන්නේ නැහැ. ඔයාලා මේ ටාස්ක් එක හරියට කරනවාද කියලා ඔයාලගේ ෆෝන් එක ත්‍රූ ට්‍රැක් වෙනවා. එතකොට තමයි ඔයාලා කම්ප්ලීට් කරා කියලා මෙයාලා දැනගන්නේ. ඊට පස්සේ තමයි මෙතන බැලන්ස් එකට පොයින්ට්ස් ටික දෙන්නේ. ඉතින් මේ පහළනිත් ඔයාලට ඒ ඔෆර් වෝල් සෙට් එකම බලා ගන්න පුළුවන්. ඉතින් පොයින්ට්ස් හොයා ගන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. මෙතන පහළට ආවට පස්සේ වීඩියෝ සර්ච් කරලත් ඔයාලට කොයින්ස් එක තෝර ගන්න පුළුවන්. ඊළඟට යාළුවන්ට ඉන්වයිට් කරලත් ඔයාලට පොයින්ට්ස් එක තෝර ගන්න පුළුවන්. හරි, අපි දැන් බලන්න යන්නේ කොහොමද මේකේ තියෙන පොයින්ට්ස් රිඩීම් කරගන්නේ කියලා. මෙතන වොලට් කියන එකට එන්න. ඊට පස්සේ රිඩීම් කොයින්ස් කියන එක ක්ලික් කරලා ශ්‍රී ලංකා දාලා PayPal සිලෙක්ට් කරගන්න. ඊළඟට මේක ඇතුළට ආවට පස්සේ ඔයාලගේ PayPal account එක අදපු email එක ගහන්න ඕනේ. මෙතන email ID කියන්නේ PayPal account එකට register වෙච්ච දුන email එක. ඊළඟට ඔගේ account එක හදාදී දුන name එක දාගන්න. ඊට පස්සේ මෙතන save now continue කියන එක දෙන්න. ඊළඟට withdraw කරගන්න පුළුවන් ඩොලර්ස් එකෙන්. minimum withdrawal එක ඩොලර් 1යි coin 14000ක් අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ ඩොලර් 2 3 5 10 විදිහට ඔයාලට මේක redeem කරගන්න පුළුවන්. ඉතින් coins 14000 කියන්නේ එච්චර ලොකු ප්‍රමාණයක් නෙමෙයි. හැබැයි ඔයාලා මේ play time එක, ඒ කියන්නේ මේ games ගන්න option එකෙන් විතරක් coins එකතු කරගන්න ඕන නම් ටික වෙලාවක් යනවා. ටික වෙලාවක් කියන්නේ සාමාන්‍ය පැය ගාණක් යනවා coin 14000ක් වගේ හොයාගන්න. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ offers try කරන්න. මේකේ ඔයාලට ඉක්මනින්ම coins හොයාගන්න පුළුවන් ඉන්නේ Emoney කියන offer wall එකකින්. මම ඔයාලට මුලින් ගිහිල්ලා පෙන්නපු offer wall එක. මේකේ තියෙන tasks සාපේක්ෂව ලේසි. හැබැයි වැඩි coin ප්‍රමාණයක් ඔයාලට එකතු කරගන්න පුළුවන් ඉන්නේ offer draw කියන offer wall එකකින්. මේකෙදි ලොකු coin ප්‍රමාණයක් හම්බෙන බලා ගන්න පුළුවන් 1000 ගණන්, 5000 ගණන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ offers try කරන්න. මේ වලින් එකකටම coins එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ offers complete කරන එක සම්බන්ධව මොනාරි ගැටලු තියෙනවා නම් පහළ comment section එකේ දාන්න, මම ඔයාලට reply කරන්නම්. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම PayPal account එකක් හදාගෙන තියාගන්න. මොකද ගොඩක් earning apps වල වැඩ කරනවා නම් ඔයාලට PayPal account එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම PayPal එකෙන් withdraw කරන හැටිත් මම video එකක් කරලා තිනවා. ඒක බලලා ඔයාලගේ PayPal එකේ තියෙන dollars bank එකට withdraw කරගන්න. හරි, එහෙනම් අපි අලුත් video එකකින් ඉස්සරහට හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.